අද මට තියෙන රසෙන් දැන් මම මෙහෙම ඉන්නවා අද තමයි මට දැන් දැන් මෙච්චර කල් දැන් මම මේ පැන නගින් නගින සිතුවිලි දිහා බලාගෙන හිටපිටම මට දැන් පැටවුණා එක පාටම නෑ මේ හැම දෙයක්ම මාත් සමගම මේක නිකන් අර එඩිට් කරපු ෆිල්ම් එකක් වගේ චිත්‍රපටයේ තිරයෙන් තිරේ යන එකක් වගේ තමයි දැන් මට දැනෙන්නේ දැන් මට වැටහුණේ මෙච්චර කාලයක් මම එඩිට් කරා කියලා තේරුණාද මම සිතුවිලි මෙහෙම වෙන්න තියෙන්නේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න කියලා මං හිතුවා ඒ දැන් මට තේරෙනවා මම රඟපානවා නම් මට කරන්න දෙයක් නැහැ නේ සායන්නාට මට තේරෙන දේ හරි නේද තමුන්ට ඒක පිළි අරගෙන ජීවත් වෙන්න පුළුවන්ද කලබල යන්නේ නැතුව එච්චරයි මොකද ගොඩක් අයට ප්‍රශ්නේ තියෙන්නේ ඒක පිළිගන්න කැමති නැහැ. එයාලා හිතන් ඉන්නවා මම කරන්න ඕනේ. මේ මම තමයි කරන්නේ. මං කරේ නැත්තම් මේකක්වත් වෙන්නේ නැහැ. මම හිතන් ඕනේ මම මේවට දඟලන්න ඕනේ. ඒ වගේ තියෙනවා ඉතින් මේ ලෝකයේ අවුරුදු 20 30 පරිම 40ක් විතර ජීවත් වෙච්ච මිනිස්සෙකුට එහෙම නෑ යකෝ මේක මේ ලස්සනට දූපේකක් තියෙන්නේ මෙච්චර කල් කරපු අධ්‍යය බලලවත් කල්පනා කරපන් උඹ හිතපුව එකක්වත් උනාද? නෑනේ. ඒක ලස්සනට වෙලා තියෙනවනේ මලේ නෑනේ ඔය ලස්සනට පවතින්නේ බඩගින්නේ හිටියේ නෑනේ ඔය කාලා බීලා ඉන්නේ එහෙමයි දැන් මට තේරෙන්නේ ගැටලු ඇති වෙන්නේ මේ කරන්න ගිය තරම තමයි ඔව් ඉතින් ඒක ධර්මතාවය පිළිගන්න ඕනේ පිළි අරගෙන ඒ මොහොතට සිහියෙන් විදර්ශනාවෙන් ජීවත් වෙන්න ඔය දෙක නැත්තම් ජීවිතේ වැරදෙනවා ඊට පස්සේ සතිය දිවෙන්න ඕනේ මම මේ අද එකපාරක් දැකලා අතෑරලා පිස්සුවෙන් වගේ ජීවත් වෙන්න නෙමෙයි ජීවන අත්දැකීම් එක්ක සැරින් සැරේ මට රිදෙන තැන් මම අඬන තැන් මම විඩාවට පත් වෙන තැන් මේ හැම එකම විදර්ශනානෝනින් දකිමින් මේකේ හේතුඵල දකිමින් යනකොට වැටහිය යුතු යමක් වෙත්නම් ඒ සියල්ල පරිපූර්ණ වශයෙන්ම වැටහිලා ඉවර වෙනවා ඊට පස්සේ එයා ඒ රිද්මයත් එක්ක එකතු වෙනවා ඊට පස්සේ එයාට මේ ලෝකේ අමුතු මැජික් එකක් නැහැ ඒ වගේම දුකක් කියලා අමුතු දෙයක් නැහැ සතුටක් කියලා අමුතු විශේෂ දෙයක් නැහැ එයා මේ මොහොත තුල ඉන්න ඕනේ හොඳම විදිහට ලස්සනට ජීවත් වෙලා. දැන් මේම යනකොට තමයි නැවත ඇත්තෙන්ම තාම තරහ තියෙන සිතුවිලි එනවා. ගොඩක් වෙලාවට තාම ඇති වෙන්නේ මට දැනට විදිහට රාග සිත් වලට වඩා ද්වේෂ සිත් ඇති වෙනවා. තරහ කකරි දෙයක්. ද්වේෂය කියන්නේම රාගය තමයි තේරුම් ගන්න. ඔයාලා හිතුවට රාග සිත් වෙන එකක්, ද්වේෂ සිත් වෙන එකක් කියලා. එහෙමයි. එහෙමයි රාගය. එහෙමයි සර්. හරි. ඒක කිසිදම නැති වෙනවා සාමාන්‍යයෙන්. නොපවතින දෙයකට කුලප්පු නැයි කියලා වැඩන්නේ අන්තිම ඉතුරු වෙන කුලප්පුව විතරනේ. එහෙමයි. නිසා ඒක දැකලා තේරුම් ගත්තට පස්සේ එකින් එන ආවේගය සංසිඳෙනවා. පෙර නොදැක ඉන්නකොට විශාල ආවේගයක් එන සමාට කරන කියන දේවල් තේරෙන්නේ. දැන් දැක්කට පස්සේ දකින්නකොටම ආවේගයේ ඉහළ යන එක අනවබෝධයෙන් ක්‍රියාකරනද වචන හසුරවන්න යන එක මේ සමස්තේම එතනම එතනම බිඳ වැටෙනවා. නවතින්න. සායනස මේ අවස්ථාවේ මෙහෙම යනකොට ආවේගය එන්න පුළුවන් නේද? ඕනම එකකට හේතුවක් තියෙනවා. ඉතින් හේතුවක් නැත්තම් කොහොමද ආවේගයක් එන්නේ? ඒක අපි දකින්නයි විරාම. ඒක ආවේගයක් පැනනගිනකොට ඔය සතුටේ දුකේ මොනවා හරි ඒවා හරහානේ තේරුම් ගන්න මේ සතුට ඇවිල්ලා තියෙන්නේ මගේ කැමති දෙයක් ඉටු වීම නිසා මගේ රාගයේ තෘප්තිමත් වීම නිසා මේ තරහ ඇවිල්ලා තියෙන්නේ නොසතුට ඇවිල්ලා තියෙන්නේ මම කැමති දෙයක් නොවීම නිසා ඒ තුල තමයි මේ ද්වේෂය හැදිලා තියෙන්නේ මේ වගේ. ඔව් එහෙමයි. ඒක හරියට තේරුම් ගත්තාම ආයේ තේන්නේ ආවේගික ගැටි අඩු වෙන යනස් ඔව් ඒ කියන්නේ එන්නෙන්ද අඩුවේගෙන යන මට්ටමක් තියෙනවා නම් තාම ඉතින් ප්‍රැක්ටිකල් වල මුල වගේ ඉන්නේ බොහෝ දුරට මේ භාවිතයේ ඉතා හොඳට තියෙන කෙනෙකුට දකින මොහොතේම එතනින් යාට කතා වෙනවා ඉතින් එහෙමයි ඉතින් එහෙනම් යමක් අපි කරන්නේ කරන්නේ නැහැ ඉතින් මොනව කරන්නද දැන් මම මගේ මෝඩකමක් කියලා තේරුණාම මගේම ගොංකම කියලා මට තේරුණාම මම ඒකත් තියාගෙන තව මොනවා හරි කරනවා නම් ඒ කියන්නේ ඒ මෝඩකමට අමතරව පිස්සුවකුත් තියෙනවා. මොකද මෝඩකම මෝඩකම හැටියට දැකලා ඉවර වෙන්නේ නැහැ. මෝඩකම කියලා මම්ම දැනගෙන මම්ම ඔහේ මෝඩකමට තව මොනවා හරි කරන්න යනවා. ඒක ඇවිල්ලා අසාමාන්‍ය තත්ත්වයක්. ඒක ප්‍රතිකාර ගන්න තරම් තත්ත්වයක්. දැන් මේ විදිහට මේ මෙහෙම යනකොට මට අවබෝධය ගියයි කියනවා. ආ හොයන තාක්කල් නම් ඔය අවබෝධයක් කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. නෑ මෙහෙම තමයි නේද මන් දැන් මේ මාර්ගයට පිවිසුනහම මම අවස්ථාවේ කොහේ හරි සතුටට පියෝ සාමාන්‍ය ඒක කොහොමද හිතනවා මම කියව සම්බන්ධ මන් දැනගත්තා මම
ඔයාට තවත් ගැඹුරට මොනව හරි ඕනේද? ගැඹුරක් තියනවා කියලා නෙමෙයි මම හිතන්නේ. මුලින්ම මම දැක්කේ එළියේ තියෙන බාහිරයේ බොරුවක් කියන එක තමයි. ඊට පස්සේ මට මේ හැම දෙයක්ම සිදුවෙවි කියලා තේරුණා. මේ හැම දෙයක්ම මම මෙතෙක් මට කිසිම කෙනෙක්වත් කිසිම දෙයක් හමු වෙන්න ඒ දේවල් මට අවබෝධ වුණේ කොහොමද මේ? අවබෝධ වුණා නම් ක්‍රමක්‍රමයෙන් ආය අවබෝධ වුණා කියලා කියනවා නම් මොකක් කරේ ආය අවබෝධ වෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්න බෑ. ආයනකොට තමයි මේක තේරෙන්නේ තවත් ගැඹුරට ගැන්නේ. ඒ කියන්නේ ගැඹුරක් මොකුත් නෑ. ඔයලා ඔය ගැඹුරක් කියලා නිකන් විකාරයක් හිතාගෙන ඉන්න මොකද්ද මේක? මේ මොහොතේ මොකද්ද තියෙන ගැඹුර? මේ 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 ෂණය තුල මොකද්ද තියෙන ගැඹුර? ගැඹුරක් කියන සංකල්පය අද ඉඳන්වත් අයින් කරගන්න. මේකේ අමුතු ගැඹුරක් පාතාලයක් එහෙම මොකුත් නැහැ. තේරුණාද? මේ මොහොත තුළට අපිට මේ මේ ඇහෙන පෙනෙන දැනෙන සීමාව තුළ පවතින්න පුළුවන් හැකියාව තියෙනවනේ. එපමණමයි පුද්ගලයෙකුට ඉතුරු වෙන්නේ මේ ජීවිතේ. තේරුණා? එයින් පරිබාහිර සමස්තෙම පරිකල්පන. තමුන්ගේ ඔළුවේ දාගෙන ඉන්න දේවල් දැන් නිවන කියන එකත් තව එක සංකල්පයක්. සසර කියන ඒ සංකල්පය හදාගත්තා. සසර නැති කරගන්න මම නිවන් දකින්න ඕනේ කියලා නිවන කියලා තව එකක් ඔපොසිට් එකක් හදාගන්න. ඒකල දැන් මම සසරේ ඉන්නේ, දැන් මං විඳවීමක ඉන්නේ. මම මේකෙන් ගොඩ යන්න ඕනේ කියලා, මම මේ නිවනට යන්න ඕනේ කියලා ඔන්න යන. කාගේ කාගේ හරි කතා ටිකක් අහලා එක දෙක තේරෙනකොට හිතනවා මම දැන් ටිකක් ගැඹුරට ගියා. ඔන්න මං තවත් චුට්ටක් ගැඹුරට ගියා. ඒකල මම බාගෙට දැන් ගැඹුරට ගිහින් තියෙනවා. මට තව ගැඹුරට යන්න ඕනේ නිවන හොයන්න කියලා. හතලාම නිවන කියන්නේ මේ ෂණය. බුද්ධෝත්පාද ෂණය කියලා කියන්නේ මේ 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 මොහොත තුළ පවතින ෂණය. ඉතින් ඕක වැටුණාට පස්සේ ඔය කියන සියලුම හැවිලි, දැඟලිලි, සියලු විඩාවන් සමස්තයම සංසිඳෙනවා. කම්පනීට පත් නොවි ඉන්න උත්සාහ කරන තාක්කල් මමයත් ඉන්නවා කම්පනීට නොවි ඉන්න ක්‍රියාවලිය. ඔයා මොනවා කරන්න ගියත් ඔයාට නිවන හම්බ වෙන්නේ නැහැ. කරන කිසිවත් තුළ නිවනක් නැහැ. නිශ්ශබ්දවත් බලාගෙන ඉන්න තාක්කල් මුකුත් නැහැ. මොකද බලන් ඉන්නේ එකෙක් කියන්නේ. තේරුණාද කියන්නේ? ඉස්සරලා මේ වෙලාවේ මම දැවෙනවාද කියන ටික හිතන්න. මට දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? මම දැන් මේ වෙලාවේ මගේ අවුල මොකක්ද? ඇහැට අවුලක්ද, කනට අවුලක්ද, නාසයේ අවුලක්ද, දිවට අවුලක්ද, කයට අවුලක්ද, නැත්නම් මානසික අවුලක්ද? පොඩ හොඳට බලන්න. හොඳට බලනකොට අවුලක් තිබ්බොත් අහුවේ නැත්නම් සාමාන්‍ය තත්ත්වයක කෙනෙක් නම් ඔය කියන කොහේකවත් අවුලක් නැහැ මේ ෂණයේ තුල ඉන්න කෙනෙකුට. මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. හරි, මේ ෂණේ ඔන්න අතීතයට ගියා. අතීතයට යනකොටම නැවත වර්තමානයේ අලුත් වෙනවා. දැන් මේ ෂණේ ප්‍රශ්නයක්ද? නෑ, මේ ෂණේ කිසි ප්‍රශ්නයක් නෑ. දැන් අප කන ඉපදෙනකොට තේනවා අපිට ඒක. සබ්ජෙක්ට් එකකට රූපයක් දකිනකොට එහෙම දෙයක් වෙනවා. දැන් මනසත් ඉතින් අපිට කෙර සිටින කල්ලාගෙන අපි ඉන්නකොට එතනින් එළියට එනකොට මේක ජීවිතය කියලා තියෙනවා. ඉතින් කියන්නේ මනසින් සිතවිල්ලක් අල්ලාගෙන එළියට ඉන්න කොහෙටද? අම්මගෙන හිතුවයි කියන එකත් එතනත් ක්‍රියාවලියන්නේ තියෙන. මම කියන්නේ ඒ සිතක් පහළ වෙනකොට අම්මා කියන සිත තුළ ඔයාට යම් හැඟීමක් දැනෙනවා. එක්කෝ ආදරණීය ස්වභාවයක්, සතුටක්, දුකක්, කවර හෝ වයිබ්‍රේෂන් එකක්. මෙන්න මේ වයිබ්‍රේෂන් එක එනකොටම තමුන්ට දැනෙනවානේ කොහෙකට හරි. ඔන්න ඔය දැනීම අරමුණු කරනවා. ඒ කරලා ඇයි මෙහෙම දැනීමක් මට උනේ කියන විදර්ශනාවට මාරු වෙනවා. එතකොට තේරෙනවා, පෙනෙනවා මෙහෙම දැනීමක් ගොඩ නැගුණේ මව කියන සංඥාවේ, අම්මා කියන එකෙන්. වෙන පුද්ගලයෙක් ඔතනට තිබ්බනම් එහෙම ඔය දැනීම එන්නේ නැහැ, වෙන දැනීමක් එන්නේ. හස්බන්ඩ් මතක් වුණා නම් ඔය කියන දැනීම නෙමෙයි, වෙන දැනීමක්. දරුවා මතක් වුණා නම් ඔය දැනීම නෙමෙයි, වෙන දැනීමක්. තේරුණාද? මේක විදර්ශනා කරගන්න. ඒ කරලා ඒක විදර්ශනා කරාට පස්සේ ඔයාට
එතනින් එහාට අර හිත හිතේ ගියපු එක තියෙන අම්ම ගැන මොකක් හරි කතාවක් හිත හිත ගියපු ගමනකනේ ඔය මේ විදර්ශනාවට සෙට් උනේ. ඒ හිත හිතේ ගියපු ගමන මේ විදර්ශනාවත් එක්කම බිඳ වැටෙනවා. ආයේ ඒ අම්ම ගැන මනෝ පරිකල්පන ගොඩනගමින් යන එක එතනින් එහාට යන්නේ නැහැ. වෙච්ච දේ දැක්කින්ද? ආ හරි. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි නිරන්තරයෙන්ම අපි විදර්ශනාවට එන්න කියලා කියන්නේ. අවශ්‍ය දේවල් හිතන්න, අද මොනවද උයන්නේ කියන එක කල්පනා කරන්න, ඒකල ඒව ඒ කටයුතු ලස්සනට කරන්න, අද උපේන වෘත්තිය කරන එක ඒව ලස්සනට කරන්න. මේ ප්‍රශ්නේ අපි කතා කරන්නේ විඳවන මිනිස්සුන්ගේ විඳවීමෙන් නිදහස් වෙන්න. සිද්ධාර්ථ කුමාරයා මේක හොයන්නේ නැහැ. එයාගේ ජීවිතයේ දුක කියන එක ලොකුවට නොදැනුණා නම් එයා ගිහි ගෙයින් නික්මිලා කරේ මේ දුක කියන්නේ මොකක්ද, දුක හැදෙන්නේ කොහොමද, දුකට පිළියම් මොනවද කරන්න පුළුවන්ද, එහෙමනම් මොනවද ඒක, කොහොමද මේක කරන්නේ කියන ටික හොයපු එක. ඒ හොයලා ඉවර වෙලා ඉස්සරලාම එයා කරපු දේශනාවේ තියෙන්නේ ඔය අන්තර්ගතේ. ඒ යම්කිසි ශිෂ්‍යෙක් තමුන් මොකක් හරි රිසර්ච් එකක් කරලා ඒක ප්‍රසන්ටේෂන් එකක් කරන්න කිව්වොත් එයා කරන්නේ තමුන් කරපු ඒව මෙච්චරකන්. මම මෙහෙම එකක හිටියා, මම මේ වගේ එකක් ඇහුවා, මට දුක මෙන්න මේ තරම් විශාල බව තේරුණා, මේ මේ වගේ පැතිකඩ වලට විසිරලා තිබ්බා, මේක හටගන්න විදිහක් මම හොයාගත්තා, ඒ හටගන්නේ මෙන්න මේ විදිහටයි, මේක නැති කරන්න පුළුවන් සිස්ටම් එකක් මට අහුණා, ඒ මෙන්න මේ විදිහට දකිනකොට ඒකල වෙලා ඒ විදිහට සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙලා පළවෙනි දේශනාවෙන් සම්පූර්ණයෙන්ම කියන්නේ එයා හොයපු එක හම්බුණා, ඒක මෙන්න මෙහෙමයි කියන කතා. එතකොට මේ බෞද්ධ කියන සමස්තයම වෙන වෙන මගුල් අද හොය හොය ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු එක හොයන්නේ නැහැ. ඉතින් කාට හරි දුකක් නැතුව ජීවත් වෙන්න ඕනි නම් නැවත නැවත අපේ හිත එක එක භවවලට පරිවර්තනය වෙවි. ඒ කියන්නේ වඳුර අත්ෙන් අත්තට පැන පැන යනවා වගේ. මෙතන සිතුවිල්ලක ඉන්නවා, ආය තව සිතකට යනවා, තව සිතකට යනවා, තව සිතකට. ඔය විදිහට සිතුවිලි එක සිතක් මැරිලා ආය සිතකට ඔය විදිහට මේ වේගවත් දුවන හැමෝටම මානසික වදයක්ව පවතින මේ ක්‍රියාවලිය නවත්ත ගන්න විදිහයි බුදුහාමුදුරු ගන්නන්නේ. එතකොට ඔයා බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළින් හොයා ගන්න ඕනේ එක එක මැජික් කරනේ ආශ්චර්ය කරනේ හරි වෙනත් යමක් නෙමෙයි, දුකක් නැතුව ලස්සනට ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න කොහොමද කියන ප්‍රතිපදා, සියලු දුකින් නිදහස්ව ජීවත් වෙන ප්‍රතිපදා. ජාති ජරා ව්‍යාධි මරණය කියලා අපේ සිතේ ස්ටෙප්ස් ගොඩක් තියෙනවා, ඒවාට අහු නොවි ජීවත් වෙන ප්‍රතිපදා. මරණය තුළ සතුටින් මේ ලෝකෙන් බැහැර යන්නට පුළුවන් වීමේ හැකි ප්‍රතිපදා. එච්චර හොයාගත්තනම් එතනින් එහාට තව මොනවා හරි හොයනවා නම් හොඳට මතක තියාගන්න, කවුරුන් හෝ කියපු මොකක් හෝ දෘෂ්ටිවාදයක් තාම හේ පහුරු ගගා ඉන්නවා, ජීවිතේ කවදාකවත් අල්ලගන්න බැරි. හේතුව ඒක දෘෂ්ටියක්. ප්‍රශ්න මොකක්ද තියෙනවා? ඒ නිසා තමන්ගේ ජීවිතේන විඩාව මොනවද කියලා පරීක්ෂා කරගන්න. දුක කනස්සල් ඒක විතරක් නෙමෙයි, අනිත් පැත්තත් බලන්න. සතුට ආදරේ කියන එක මේක කොහොමද ආවේ? මේක ආවේ මේ වගේ පුද්ගලයෙක් එක මගේ තියෙන කැමැත්තක් මත. ඒ කැමැත්ත ඉටු වුණා. මම හිතුවා යා මන් දිහා hina වෙලා බලයි කියලා. ඇත්තට මේක වුණා. ඒක වෙච්ච ගමන් මගේ හිත ඉපිලිලා ගියා. එහෙමනම් මේ සතුටට හේතුව මොකක්ද? යමක් මම කැමති වුණාද ඒ වුණා. ඒ නිසා සතුට වුණා. හැබැයි ඒ මොහොතේම විදර්ශනා ඥානෙම තේරුම් ගන්න ඕක නොවුනනම් මට මේ වෙලාවේ තියෙන්නේ මේ සතුට නෙමෙයි, මේකේ ප්‍රතිවිරුද්ධ එක. හේවත් දුක. ඒක සයිනන්ද මට තවත් තියෙන දෙයක් තමයි, අපිට දැන් කොඩා දරුවෝ ගැන සතුට ගැන එහෙම හිතේ උපදිනානේ සයිනන්ද. හැංගිමක් ඇති නෑ නේද? ඉතින් ඒක හරි ආදරණීය නේ. මොකද ඒක වැරද්ද? අන්න ඒක ආදරණීය ශිල්පයක් නේද සයිනන්ද? මට මේ ඒක මට ඇති වෙනවා. එතකොට මම බැලුවා මොකද්ද මේ මට දැනෙන දෙන්නේ නරක දෙයක් නේද? ඕක සීමිත සංඛ්‍යාවකට නෙමෙයි, ඕක ඔයාගේ පුළුල් වෙන්න ඕනේ මේ ගහකොළට. සමහර අය හිතනවනේ පෝච්චි එක හදාගෙන මෙතන තියෙනකොට තව ලස්සනයි, මේ වැඩිපුර අවධානය යොමු වෙනවා, මට පොර ටිකක් දාන්න මතක් වෙනවා, වතුර ටික දාලා රැකගන්න මතක් වෙනවා. එක එක්කනාගේ දෘෂ්ටි. ඒකයි ඒක දෘෂ්ටි.
හැමෝටම ආදරය දෙන්න මේ සතා සිව්පාවාට වටා පිටා ඉන්න අයට විතරක් නෙමෙයි නාඳුනන අයට තේරෙනවද මගේ දරුවන්ට විතරක් නෙමෙයි මගේ නොවන දරුවන්ට මගේ අම්මලා තාත්තලා ලෙඩ වුණා විතරක් නෙමෙයි පාරතොටේ ওই කියන විදිහට රෝගාතුරව අමාරුවෙන් ඉන්න පාමසිය ගාව බෙහෙත් ටිකක් ගන්න බැරුව ඉන්න මේ කියන අම්මලා තාත්තලා මේ සමස්තයටම ආදරය දෙන්න එතන තමයි විමුක්තියට පත් වෙච්ච සිතක ක්‍රියාකාරකම් තියෙන්නේ නැත්තම් කොච්චර කරත් මමත්වයට හිර වෙච්ච පුද්ගලෙක් තමයි තනේ එයාට මේ සබදාමෙන් නිදහස කියන්නේ කුරුම වෙන්නේ නැ හිර වෙලා ඉන්නේ එහෙම තමයි සබදාමට කොච්චර වීමක් එකක් එතෙන් තමයි නැසේ කැම හරි ඉන්දියේ තුල ඉපදෙන සිද්ධිය බලද්ද මේ අවස්ථාවට ආවම දැන් මගේ පෙක්කම මට හැමදේම දැනෙනවානේ ගස් තියෙන බවක් දැනෙනවා මමත් තියෙන බවක් දැනෙනවා තාම මට කට ශබ්ද ඇහෙනවා කුලඟක් දැනෙනවා එතකොට ඒ සියල්ලම එකම එකම දෙයක් නේ එකම සංසිද්ධිය කියන එක තමයි මට අර එතන පොඩ්ඩක් කන්ෆියුස් වුණා මට ඒක පාට් මට ඒක දැන් මට මන ඔක්කොම එකට එන එකේ මේක හරියන්නේ නැහැ කියලා ටීවී එක ගලවලා වයර් ටිකක් දාලා ස්පීකරේ තව ටිකක් දුරට ගිහිල්ලා තියලා රූප ටික වෙනමම පේන්න තියලා ඒ වගේ විකාර මොකක් හරි එකක් කරනවා මං කියන්නේ ධර්මතාවයේ පිළිගන්න ඔයාට ඕන විදිහට රූප හඬ සද්ද හඬ ඒවා වෙන් කරන් දඟලන්න යන්න එපා. මොකුත් නැහැ මම මෙතන අන්නේ ඒක තමයි තමයි. ඒක මට වැටහුණා. ඒ දවස මට තේරුනේ මේ මේක තමයි මේ වෙන්න දෙන්නේ. මට මර කන්ෆියුස් වෙලා හිටියා මම මේ වෙනකොට. ඊට පස්සේ දෙපාණ්ඩ හරි ඒක මට දැන් වැටහුණා ස්වාමීනි. සමහරවිට දේශන වලින් ගොඩක් දේවල් මට වැටහෙනවා. කර්ම සාකච්ඡා වලින් කෙනෙක් එක්ක හරි කරන සාකච්ඡා මම අහනවා. ඒ දේවල් වලින් මට තේරුම් ගන්න පුළුවන් නොතේරිච්ච හරි වල හම්බ වේවි අපහැදිලි පැහැදිලි වේවි නිසා එහෙමනම් අපි නාතිරා තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ